ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමත් අතර එක්දින තරගාවලිය තරඟ දෙකක් අවසන් වෙද්දිම ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ ඇෆ්ගනිස්තානය ගැන මවලා තිබුණු බිල්ලට බය වෙන්නේ නැතුව සෙල්ලම් කරලා. ඒ විදිහට තරගයක් ඉතිරිව තියෙද්දි තරගාවලිය දිනපු නිසා අපිට දැන් ඕනනම් අවසන් තරගයට වෙනස්කම් කරන්න පුළුවන්. මොකද සංචිතයේ ඉන්න අනෙක් ක්‍රීඩකයන්ටත් අවස්ථාව ලැබෙනවා නම් ඒක වැදගත්. කණ්ඩායමේ ක්‍රීඩකෙක් ආබාධයකට ලක් වුණාට පස්සේ බංකුවේ ඉන්න කෙනෙක් සෙල්ලම් කරනවට වඩා ආදේශ ක්‍රීඩකයන් අත්දැක බලන එක වඩා වැදගත්. තරගාවලිය දිනුවට පස්සේ තුන්වෙනි තරගය ගැන කුසල්කින් ඇහුවම කිව්වේ අවසන් තරගයට පොඩි වෙනසක් කරන්න සූදානම් කියලා. ඒ වෙනස කරද්දී කවුද ඇතුළට එන්නේ කියලා තීරණය කරන්න ඕන ප්‍රතිකරුව විදිහට එළියේ ඉන්න සහන් ආරච්චිගේ එක ෂෙවොන් ඩැනියල් කණ්ඩායමට එනවා නම් ප්‍රතිකරුව දෙන්නේ යන්න ඕන. එහෙන් බලද්දී එළියට යන්න ලොකු අවස්ථාවක් තියෙන දෙන්න තමයි නායක කුසල් එක්ක සදිර සමරවික්‍රම. මොකද මේ දෙන්න තමයි පහුගිය කාලේ විවික්‍යක් නැතුව දිගටම සෙල්ලම් කළ දෙන්න. දෙන්නම හොඳ රිද්මේක ඉන්න නිසාත් ලෝකුස්ලානේ වගේම මීළඟට තියෙන T20 තරගාවලියට සූදානම් වෙද්දී තරගයක් මේ දෙන්න එළිය තියෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හැබැයි කුසල් කිව්ව විදිහට තරඟ තුනම දිනන්න අවශ්‍ය නිසා ලොකු වෙනසක් නම් කරන්නේ නැහැ කියන කතාව ඇතුලේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෝ දෙන්නෙක් විදිහට සදීර කුසල් එළියට යයිද කියලා ගැටලුවක් තියෙනවා. දුනිත් එක්ක චාමිකත් එළිය ඉන්න ක්‍රීඩකයෝ මේ දෙන්නගෙන් කෙනෙක් කෙනවා නම් වේගපන්දු යවන්න එක්ක පනිදු මහේෂ් දෙන්නගෙන් කෙනෙක් එළියෙන් ඉඳී. කොහොම වුණත් මේ හැමදේම වගේම හැම තරගයක්ම දිනන එකත් වැදගත්. චමීර එළියට යද්දී ඇතුළට ආපු අසිත චමීරට වඩා හොඳට පන්දු යවපු විදිහක් තමයි අපි දැක්කේ. ඒදී තමයි වෙන්න ඕන කණ්ඩායමෙන් කෙනෙක් එළියට ගියොත් එතනට එන ආදේශකයා එළියට ගිය කෙනාට ආපහු ඇතුළට එන්න සටනක් දෙන මට්ටමට සෙල්ලම් කළොත් තමයි කණ්ඩායමට වගේම රටටත් හොඳ. ඔයාලට අදහසක් තියෙනවද කවුරු එළියට ගිහින් කවුරු ඇතුළට එන්න ඕන කියලා? මේ වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.